හොඳයි, මේ වීඩියෝ එකෙන් අපි බලමු කන්ස්ට්‍රක්ෂන් කරනකොට අපි හොදාගන්න ප්‍රින්ට් බීම් එක කියන්නේ මොකද්ද කියලා. මුලින්ම ප්ලින්ත් බීම් එක ගැන කතා කරන්න කලින් මුලින් බලමු ප්ලින්ත් ලෙවල් එක කියන්නේ මොකද්ද කියලා. මූලිකම විදිහට කිව්වොත් ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ෆිනිෂ් ලෙවල් එක තමා ප්ලින්ත් ලෙවල් එක කියලා කියන්නේ. ඒක හැම වෙලේම ග්‍රවුන්ඩ් ලෙවල් එකට වඩා උඩින් තියෙන්නේ. ඒකින් ද ප්ලින්ත් ලෙවල් එකේ එන බීම් එකට තමයි ප්ලින්ත් බීම් එක කියලා කියන්නේ. හරි, අපි දැන් බලමු ප්ලින්ත් බීම් එකක් හදාගන්නේ ඇයි කියලා. ප්‍රධාන වශයෙන්ම අපි ප්ලින්ත් බීම් එකක් හදාගන්නේ ග්‍රවුන්ඩ් එකේ වෙන එක එක සෙටිල්මන්ට්, ඒ කියන්නේ ගිලා බැසීම් වලින් බිල්ඩින් එකට වෙන හානිය අවම කරගන්න. මුලිකවම ක්‍රැක් ඇති වෙන එක නවත්ත ගන්න තමයි අපි ප්ලින්ත් බීම් එකක් යොදාගන්නේ. ඒ වගේම බිල්ඩින් එකේ වෝල් වල ලෝඩ් එක සමානව ෆවුන්ඩේෂන් එකට බෙදලා දෙන්නත් අපිට ප්ලින්ත් බීම් එක පාවිච්චි කරන්න පුළුවන්. ප්ලින්ත් බීම් එකට ෆෝම්වර්ක් එක හදන එක හුඟක් ලේසි, ඒක නිසා අපි ඒක නිවැරදිව හරියට කරගන්න ඕනේ. ප්ලින්ත් බීම් එක අවම උස සෙන්ටිමීටර 20ක් වෙන්න ඕනේ. ඒ වගේම ඩිසයින් එකේ දියලා නැත්නම් අපිට 12 කම්බි දෙකක් බොටම් එකටයි 10 කම්බි දෙකක් උඩටයි යොදා ගන්න පුළුවන් බීම් එකේ. ඒ වගේම මිලිමීටර 150කින් ස්ටිරප් දාන්න පුළුවන් කාලේ කම්බි වලින්, ඒ කියන්නේ මිලිමීටර 6 කම්බි වලින්. අනිවාර්යෙන් කවයක මිලිමීටර 25ක් තියන්න ඕනේ. ඒ වගේම යටට ඉටිකොලයක් දාන්න ඕනේ ප්ලින්ත් බීම් එක කොන්ක්‍රීට් කරන්න කලින්. ප්ලින්ත් බීම් එකට උදන ෆෝම්වර්ක් එක අපිට පැය 24න් අහක් කරන්න පුළුවන්. ඒ වගේම ගෙදරක දාන ස්ලැබ් එකක් වගේම ප්ලින්ත් බීම් එකත් කියුරින් කරන එක වැදගත් දෙයක්. හරි, අපි දැන් බලමු ටයි බීම් එකේ ලින්ටල් එකේ ප්ලින්ත් බීම් එකේ වෙනස මොකක්ද කියලා. ටයි බීම් එකක් කියන එක කොළම් දෙකක් අතර ඕනෑම හයිට් එකකදී දාන්න පුළුවන්. ඒත් ප්ලින්ත් බීම් එක කියන එක එන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ලෙවල් එකේදී විතරයි. ටයි බීම් එකකින් ලෝඩ් එකක් ගන්නෙ නෑ, කොළම් එක ජොයින් කරන එක විතරයි කරන්නේ. නිවසේ හුඟක් ඉහළ උසකට යන කොළම් තියෙනම් ඒවා ජොයින් කරන්න ටයි බීම් යොදා ගන්න අනිවාර්යයි. ටයි බීම් යොදලා කොළම් වල ඉෆෙක්ටිව් ලෙන්ත් එක අඩු කරේ නැත්නම් ඒ කොළම් බක්ලින් වෙන්න පුළුවන්. බක්ලින් වෙනවා කියන්නේ කොළම් එක මැදින් නැමෙන්න පුළුවන්. එතකොට අපි කොළම් එකක් යොදලා බලාපොරොත්තු වෙන දේ අපිට හම්බෙන්නේ නැහැ. ලින්ටල් එකක් කියන්නේ එක්තරා ආකාරයක බීම් එකක් තමයි. අපි ලින්ටල් එකක් යොදාගන්නේ උළුවැස්සක් හරි ජනේලයක් හරි ඉහළින්. උළුවැස්සට හරි ජනේලයට හරි ඉහළින් තියෙන බිත්ති ලෝඩ් එක උළුවැස්සට හරි ජනේලයට හරි වැටෙන්නේ නැතුව දෙපැත්තට බෙදලා බිත්ති වලට දෙන්න තමයි අපි ලින්ටල් එකක් පාවිච්චි කරන්නේ. සමහර අවස්ථාවලදී ටයි බීම් එකයි ලින්ටල් එකයි දෙකම එකක් වෙන අවස්ථාවක් තියෙනවා. ප්ලින්ත් බීම් එකෙන් ඉහළට ජලයේ කාන්දවීම වළක්වා ගන්න තමයි අපි ඩෑම් ප්‍රූෆ් කෝස් එකක් යොදාගන්නේ. ඩෑම් ප්‍රූෆ් කෝස් ගැන විස්තරාත්මක වීඩියෝ එකක් ඉදිරියේදී කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඉදිකිරීම් ශේෂ්ත්‍රයට අදාළ ඔයාලා කට්ටියට තියෙන ගැටලු පහලින් කමෙන්ට් කරන්න. ඒව අපිට ඉදිරි වීඩියෝ හදන්න උග ප්‍රයෝජනවත් වෙනවා. හරි, ඊළඟ වීඩියෝ එකෙන් අපි නැවත හමු වෙමු.